රාජ්‍ය ශාස්ත්‍රපති හැඩිගන්නේ විමලසාර නායක ස්වාමීන් වහන්සේ, සම්පත්තුල ඉමරත් නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපේ බුදුකල ජිනවංශ ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයෙන් අවසරයි. පක්ෂයේ මහලේකම් අමාත්‍ය සම්පිතරණෝක මෙතුමා ඇතුළු අපේ මධ්‍යම කාර්ය සභාවේ සියලු දෙනාගෙන් අවසරයි. තමුන්නාන්සලා සියලු දෙනාම අද අපේ මාධ්‍ය හමුවට ඉතාම සාදරයෙන් ගෞරවයෙන් අපි පිළිගන්නවා. අද අපි මේ පවත්වන්නේ ඉතාම විශේෂ මාධ්‍ය හමුව. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපේ පක්ෂය හැටියට අපේ යම් කිසි ස්ථාවරයක් ප්‍රකාශ කරන්නට තමයි අපි මේ හමුව පවත්වන්නේ. අපිට පේනවා ඉතාම නිශ්චිතවම එන්නේ ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණය සඳහා දැන් විවිධ බලවේග තම තමන්ගේ අපේක්ෂකයන් කරලියට ඉදිරිපත් කරමින් යන වෙලාවක අපි සම්බන්ධ වෙලා සිටින දේශපාලන කඳවුරේ තත්ත්වය අපි පැහැදිලි කළ යුතුයි කියලා අපි විශ්වාස කළා ජනමාධ්‍යයට පක්ෂයක් හැටියට. ඒ සඳහා අපි මුලින්ම අමාත්‍යගරු පාඩලි චම්පිකරණෝක මහත්මයාට ආරාධනා කරනවා ඒ සම්බන්ධයෙන් විස්තර ඉදිරිපත් කරන්න කියලා. ඊට පස්සේ තමුන්නාසලාගේ විතින් පැන නගින ප්‍රශ්න අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ගරු පාඩලි චම්පිකරණෝක අමාත්‍යතුමා, සියලු දෙනාටම සුබ උදෑසනක්. අපගේ උත්තරීතර උපදේශක මණ්ඩලයේ රම්පත්තිල විමලරත්න නායක සම්පාදයන් වහන්සේගෙන් අවසරයි. අපගේ සම සභාපති හැඩිගල්ලේ විමලසාර නායක සම්පාදයන් වහන්සේ, ඒ වගේම අපගේ කාර්යාල කටයුතු පවත්වාගෙන යන උපදේශක බුදුගල ජිනවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම අපගේ මහා ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. නියෝජ්‍ය අමාත්‍ය අපගේ සභාපති කරුණාරත්න පරණවිතාන මැතිතුමා, ඒ වගේම අපගේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මැතිතුමා, හිටපු පළාත් සභා අමාත්‍ය, ඒ වගේම අපගේ නියෝජ්‍ය ලේකම්තුමිය නිරෝෂා අතුකෝරල මැතිනිය ඇතුළු අපගේ සියලු මධ්‍යම කාරක සභිකයන්ගෙන් අවසරයි. අපි පක්ෂයක් හැටියට එදා 2014 නොවැම්බර් මාසේ 18 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා පුස්තකාල ප්‍රලේඛන ශාලාවේ අපි එවකට පැවතිච්ච මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයෙන් ඉවත් වුණා. ඉවත් වෙලා අපි ඉන්පස්සේ ඉදිරිපත් වුණු පොදු අපේක්ෂකයාට 2015 ජනවාරි 8 මැතිවරණයේදී සහයෝගය දුන්නා. ඒකට ප්‍රධාන හේතුව මහින්ද රාජපක්ෂ මහත්මයා LTTE ත්‍රස්තවාදය පරාජය කිරීමට අපි විරුද්ධ වෙච්ච නිසාවත්, මහින්ද රාජපක්ෂ මහත්තුමා රටේ ගෙන ගිය සංවර්ධනයේ ඔහුගේ කාර්යසාධනයේ අඩුපාඩුවක් නිසාවත් නෙවෙයි. අපි ප්‍රධාන වශයෙන්ම කරුණු ගණනාවක් දැක්කා. එකක් තමයි ප්‍රධාන වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වෙලා තිබිච්ච තර්ජනය එතුමා හා එතුමාගේ පවුලේ සමාජිකයන් කීප දෙනෙක් විසින් රාජ්‍ය මූල්‍ය තමන් අතට අරගෙන තමන්ට ruci විදිහට අධික පොලියට ණය අරගෙන අනාගත පරපුර බරපතල ණය අර්බුදයකට දමමින්, ඒ වගේම කිසිම විනිවිද පේන සුළු ස්වභාවයකින් තොරව අතිවිශාල ධනස්කන්ධයක් මේ සංවර්ධන ව්‍යායාමයේ පිටුපසට දාගෙන මංකොල්ල කන බව අපට හැඟී ගිය නිසා, ඒ වගේම මේ රටට අපි විශ්වාස කළා යම් ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් අවශ්‍යයි. විශේෂයෙන්ම එවකට පැවතිච්ච අත්නෝමතික ජනාධිපති බලතල ඉවත් කළා. රට වඩා ප්‍රජාතන්ත්‍රවාදී කරන්න ඕනේ, රටේ බියසක දුරු කරන්න ඕනේ, සමාජය බලාත්මක කරන්න ඕන කියලා අපි විශ්වාස කළා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් රටට එල්ල වෙලා තිබිච්ච යම් යම් වටලෑම් වලට බුද්ධිමත්ව මූණ දීලා ඒවයින් රට ගලවා ගත යුතුයි කියලා අපි කල්පනා කළා. ඒ වගේම අපි විශ්වාස කළා දූෂණය වැනි කාරණා සම්බන්ධයෙන් විවෘත නීති රීති පද්ධතියක් ගෙනල්ලා රට විනයගරුක රටක් බවට පරිවර්තනය කරන්න ඕනයි කියලා. ඒ සියලු බලාපොරොත්තු ඇතුව තමයි අපි එම ජනාධිපති වරණයේදී පොදු අපේක්ෂක
පොදු පක්ෂකින් පොදු ලාංඡනයකින් පැමිණිච්ච මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පොදු ප්‍රතිපත්ති මාලාවක් එක්ක එකට එකතු වෙලා ඡන්දය ජයග්‍රහණය කරන්න කටයුතු කළේ. හායින් පසුව පැවතිච්ච මහා මැතිවරණයේදී අපි අපේ අනන්‍යතාවය පවත්වාගෙන එක්සත් ජාතික පෙරමුණට එකතු වෙලා මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න කටයුතු කළේ. දැන් අද දේශපාලන වේදිකාවේ ඒ බලමුළු බල කඳවුරු ඉතාම පැහැදිලි. එක පැත්තකින් රාජපක්ෂවරු කිසිම වෙනසක් නැතුව පැරණි මිනිස්සු පැරණි තාලවලින් පැරණි ආකාරයට සමහර ඊටත් වඩා නරක ආකාරයට අද කරලියට ඇවිල්ලා තමන්ට මේ රට ගලවා ගත හැකි මේ රටේ ආරක්ෂාව තහවුරු කළ හැකි තමන්ට මේ රට ඉදිරි මඟක ගෙන යා හැකි තමන් මේ රට බලගතු ඊශ්‍රායලයක් වගේ එහෙම නැත්නම් සිංගප්පූරුවක් වගේ එහෙමත් නැත්නම් ඇමරිකාවක් වගේ තත්වයකට පරිවර්තනය කරනවාය කියන පොරොන්දු දෙමින් යනවා අපට පේනවා. ඇතැම් පිරිස් එයට ආවඩමින් සිටින බවත් අපට පේනවා. ඒ කඳවුර පැත්තෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දෙසටවත් මේ රටේ රාජ්‍ය මූල්‍යයේ මූණ දෙන ණයබර ප්‍රශ්නේ පිළිබඳවත් මේ රටේ කුසලතාවයට මුල්තැන දීම පිළිබඳවත් අපට බලාපොරොත්තු තියාගන්න බෑ. 2015 තිබුණටත් වඩා නරක තත්ත්වයක් තමයි එතන අපට පේන්න තියෙන්නේ. ඊළඟට විකල්ප අපේක්ෂකයෙක් හැටියට අනුර කුමාර දිසානායක මැතිතුමා ජනතා විමුක්ති පෙරමුණ පොදු ලකුණකින් පොදු පාක්ෂයකින් පොදු අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙනවා කියලා දැන් ප්‍රකාශ කරලා තිනවා. අපි ඒ ගැන සතුටු වෙනවා. එතුමාට අපි සුබපතනවා ඒ ක්‍රියාදාමයේ යන්න. නමුත් අපි තාමත් විශ්වාස කරනවා ඒ පොදු අපේක්ෂකයාට මේ රාජපක්ෂ පෞල්වාදී කල්ලිය මේ රට තවත් භයානක අනතුරකට යාමෙන් ගලවා ගන්න හැකියාව නොමැති බව තවම. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරෙන් ශක්තිමත් අපේක්ෂකයෙක් ශක්තිමත් වැඩපිළිවෙලක් ශක්තිමත් න්‍යායපත්‍රයක් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තමයි අපි ගිය වසරේ සිට උත්සාහ කළේ සුගිය වසරේ 2018 මැයි පළවෙනිදා සිට පුළුල් පොදු සන්ධානයක් ගොඩනගා ගැනීමට අපි උත්සාහ කළා. මොකද අපි ඡන්දයට ඉදිරිපත් උනේ එක්සත් ජාතික පෙරමුණ හැටියට වුණත් අපට බැරි වුණා පුළුල් මැතිවරණ කොමසාරිස්වරයා පිළිගත්ත පුළුල් සන්ධානයක් බිහි කරගන්න. නිසා පුළුල් සන්ධානයක් බිහි කර ගැනීම වෙනුවෙන් අපි උත්සාහ කළා. අපි මේ මැයි පළවෙනිදා ඒක ප්‍රකාශයට පත් කරන්න හිටියා. නමුත් මේ සහරාන් හෂීම්ගේ ප්‍රහාරවලිය නිසා පාස්කු ප්‍රහාර නිසා ඒක කරගන්න බැරි වුණා විතරක් නෙවෙයි රටේ දේශපාලන තත්ත්වයත් සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වුණා ඒ ප්‍රහාරත් එක්ක. ඉතින් දැන් නොඑක් දෙනා ප්‍රකාශ කළා මේ සන්ධානය හදන්න එක්සත් ජාතික පක්ෂයේ දිය කරන වැඩපිළිවෙලක් එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂ අනන්‍යතාවයේ නැති කරන වැඩපිළිවෙලක් ඔයාදී වශයෙන් ඇතැම් අය ප්‍රකාශ කළා. තවත් අය මේක වෙන කිසිම අපේක්ෂකයෙකුට දිනන්න බෑ එක්සත් ජාතික පක්ෂයේම අපේක්ෂකෙක් ඉදිරිපත් කළ යුතුයි කියලා එහෙම අදහස් පළ කළා. එහෙම අදහස් පළ කරන්න අයිතිය තියෙනවා. නමුත් මේ රටේ ඡන්ද සංයුතිය සහ ඒ ක්‍රියාකාරී වෙන ආකාරය දෙස බැලුවහම විශේෂයෙන්ම 2015 නොහිටපු ලක්ෂ 10ක පමණ නව තරුණ ඡන්ද ප්‍රමාණයක් තිබෙන අවස්ථාවක හා අද වෙනකොට ලක්ෂ 40ක පමණ කාටවත් නොබැඳි කොයි පක්ෂයකටවත් අයත් නැති ඡන්දදායක ප්‍රමාණයක් සිටින අවස්ථාවක ඊළඟ මැතිවරණයේදී ලක්ෂ 130 ඉක්මවා ගිය වලංගු ඡන්ද සංඛ්‍යාවක් තිබෙන තත්ත්වයක් යටතේ අපි විශ්වාස කරන්නේ පුළුල් සන්ධානයකින් ඉදිරිපත් නොවන අපේක්ෂකයෙකුට මේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා තමයි අපි ඒ පුළුල් සන්ධානය යෝජනා කළේ. දැන් අපිට සතුටින් කියන්න පුළුවන් ගිය සෙනසුරාදා අපි ඉතාම සාර්ථක සාකච්ඡා වටයක් පවත්වලා සියලු පක්ෂ නායකයෝ එක්සත් ජාතික පක්ෂයේ නායකයොත් එක්ක ඒ සන්ධානය සම්බන්ධයෙන් තිබිච්ච සෑම ගැටලු සහගත තත්ත්වයක්ම අපි ලිහා ගත්තා. විසඳුම් ලබා ගත්තා. දැන් ඒ සන්ධානයේ නාමය ලකුණ කාර්යාලය ලේකම්වරයා නායකත්වය හෝ නායකත්ව මණ්ඩලය හෝ අපේක්ෂකයා තෝරන ආකාරය පිළිබඳ අනාගත මහමැතිවරණ තරඟ කරන අවස්ථාවේදී කොහොමද ක්‍රියා කරන්න කියන ආකාරය ගැන ගැටලු ඇත්තේ නැත. ඒ පිළිබඳව අපි එකඟතාවයකට ඇවිල්ලා තිනවා. මම දන්නේ නැහැ කොයිතරම් දුරට ඒ පක්ෂය ගැන දැනුවත්ද කියලා. එම ගැටලු කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා
අපි දැන් යෝජනා කරනවා කල් නොයවා මේ සන්ධානයත් මේ සන්ධානෙන් ඒ ජනාධිපතිවරණයට එන අපේක්ෂකයත් වහාම ප්‍රකාශයට පත් කළ යුතුයි. කවුරුන් හෝ මේක කල් දානවා කියන්නේ කල් මරනවා කියන්නේ ප්‍රශ්න ඇති කරන්න ක්‍රියා කරනවා කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී බලකඳවුර පරාජයට පත්කිරීම සඳහා කරන වැඩපිළිවෙලක් හැටියට තමයි අපිට පේන්නේ. එනිසා ප්‍රජාතන්ත්‍රවාදී බලකඳවුර ශක්තිමත් වන ආකාරයට ඒ කටයුත්ත කළ යුතුයි. ඒ වගේම පසුගිය අවුරුදු 5ක පමණ ඒ පාලන කාලය තුළ මේ රජය මේ ජනාධිපතිතුමා මේ අගමැතිතුමා අපි ඇතුළු මේ ඇමති මණ්ඩලය සහ මේ පාර්ලිමේන්තු කණ්ඩායම අපට අත්දැකීමක් තියෙනවා මේ රජය කරගෙන ගිය දේවල් පිළිබඳව. ඇතැම් දේවල් රජය සාර්ථකව කළා, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පුළුල් කිරීම ආදී ක්ෂේත්‍රවල, තවත් ක්ෂේත්‍රවල අපි විශේෂයෙන්ම මේ දූෂණය මර්ධනය කිරීමේ හා දූෂකයන්ට දඬුවම් දීම කියන ක්‍රියාවලිවල ජනතා අපේක්ෂාවන් වලට පටහැනිව ක්‍රියා කළා. ජනතාව අපෙන් දුරස් වෙන තත්ත්වෙට, ජනතාව අප ගැන කේන්ති ගන්න තත්ත්වෙට පත් වුණා. ඒ වගේම මේ සහරම් හෂීම්ගේ ප්‍රහාරත් එක්ක ආගමික ආතතිය නැති වුණු අවස්ථාවේදී ඒවා සම්බන්ධයෙන් නිශ්චිතව වේගයෙන් කටයුතු කළේ නැහැ. අද මේ වෙනකනුත් ඒ නීති පද්ධති සම්මත කිරීම බොහොම පමා වෙලා එකින් එක තමයි හිමිහිට තමයි එන්නේ. එනිසා ඒ බියසක අවිශ්වාසය ආතතිය තාම තියෙනවා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අලුත් තත්ත්වයේ යටතේ හා රාජ්‍ය මූල්‍යයේ මූණ දීලා තියෙන භයානක අභියෝගය ආජන්ටිනාවේ වගේ රට බංකොලොත් නොවි ඉදිරියට ගෙනියන්න පුළුවන් කියන විශ්වාසය සහිත ආර්ථික වැඩපිළිවෙලක්, ඒ වගේම රට දාලා යන්නේ නැති, රටේ නැවත කැරළි ඇති වෙන්නේ නැති, ආගමික ගැටුම් ඇති වෙන්නේ නැති සමාජ වාතාවරණය ඇති කර ගන්න පුළුවන් ප්‍රජාතාන්ත්‍රික වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ නිසා නිකම්ම නිකම් හුදු සන්ධානයක්, නිකම්ම නිකම් මේ කඳවුරේ අපේක්ෂකයෙක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ අලුත් සන්ධානයක්, අලුත් වැඩපිළිවෙලක්, අලුත් නායකත්ව කණ්ඩායමක් එක්ක රටට අලුත් බලාපොරොත්තුවක්. ඒක තමයි අපගේ ඉල්ලීම. ඒ නිසා අපි දැන් මේ පිළිබඳව විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ නායකකාරකාදීන්ගෙන් අපි ඉල්ලා හිටිනවා හැකි ඉක්මනින් මේ කටයුත්ත කරන්න. නොයසේනම් මේ බලකඳවුර ඉදිරි දේශපාලන අර්බුදයකට යාම පිළිබඳ වගකීම පැටවෙන්නේ ඒ පිරිසටයි. මේ සම්බන්ධයෙන් මේ රජයේ බලයට පත් කරන්න, මේ රජයට අභියෝග එල්ල වෙච්ච අවස්ථාවේදී, විශේෂයෙන් පසුගිය ඔක්තෝබර් මාසයේ ඇතිවෙච්ච දේශපාලන කුමන්ත්‍රණය වැනි අවස්ථාවලදී, ඒ අවස්ථාවලදී ඒවාට නිර්භයව මුහුණ දීලා ඉදිරියට යන්නත් කටයුතු කළ පිරිසක් හැටියට, ඒ වගේම මේ රජයේ කිසිම ආකාරයකට මේ ආණ්ඩුව මොන්නම විදිහකටවත් අපකීර්තියට පත් වෙන විදිහට, අපහසුවට පත් වෙන විදිහට කිසිම ප්‍රකාශකකින් හෝ ක්‍රියාකාරකමින් දායක නොවිච්ච පිරිසක් හැටියට අපි බොහොම බලගතු දේශපාලන ආයාචනයක් කරනවා. ඒ වගේම අපි එහෙම එක දිගටම ඉවසිලිවන්තව කටයුතු කරයි මේ රටේ දේශපාලනමය බලය මේ පෞල්වාදී කණ්ඩායම ගසා ගන්නකම් බලාගෙන ඉඳී කියලත් අපි කියන අපි එහෙම බලන් ඉන්න පිරිසකුත් නෙවෙයි කියලා. ඒ නිසා ඉතා ඉක්මනින් ඒ පිළිබඳ තීරණ අරගෙන මේ ජනතාවගේ ප්‍රාර්ථනේ, මේ පොදු ජනතාවගේ ප්‍රාර්ථනේ ඉෂ්ට කරන්න කියලා අපි ආයාචනා කරනවා. එසේ නොවුනහොත් අපට විකල්ප පියවරක් ගැනීමට සිදුවන බවත් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා මේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජනතාවට අලුත් සන්ධානයක් අවශ්‍යයි. ඒ සන්ධානය සඳහා අවශ්‍ය කරන සියලුම පසුබිම පදනම නීත්‍යානුකූල ලියවිල්ල සූදානම්. අපට අවශ්‍යයි අපේක්ෂකයෙක්. ඒ අපේක්ෂකයා ඉදිරියට ගෙනියන අලුත් වැඩපිළිවෙලක්, ඒ වගේ මේ අලුත් වැඩපිළිවෙල එක්ක රට කරවන අලුත් කණ්ඩායමක්, ඒ වගේම ජනතාවට අලුතෙන් ඡන්දය ලබා දෙන දසලක්ෂයකට අධික තරුණ පරම්පරාවටත්, පොදුවේ සියලු දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසයන් සහිත දේශපාලන පක්ෂවලටත්, නොබැඳි ඡන්දදායකයින්ටත්, මේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු සියලුම ආගමික නායකයින්ටත්, සමාජ ක්‍රියාකාරීන්ටත් අලුත් බලාපොරොත්තුවක් අවශ්‍යයි. අන්න එය ඉටු කරලීමට ක්‍රියා කරන හැටියට අපි ප්‍රකාශ කරනවා. ඒක තමයි අද අපගේ මේ සාකච්ඡාවේ අරමුණ.
No, no, the thing is that in the very early stages, when we were drafting this new constitution for the alliance, a lot of concerns were raised by the UMP MPs individually, collectively, and the officials of the party, and also the other parties as well. But now, everything has been now sorted out in an amicable way, and we have reached consensus on this constitution. So, forming this alliance and declare this alliance to contest the forthcoming presidential election, and the nominating the common presidential candidate is a must right now. So without delay, the UNP should come forward and give kind of a leadership to form this alliance and nominate the presidential candidate, plus the common action plan and the collegial leadership that can govern this country in the next 5 years. They must know one thing: the internal problems, internal conflicts may lead them to a kind of a political defeat, and it may affect the UNP party as a whole. So they must stop all these things and make kind of a new consensus to form a new alliance. I must reiterate that, form a new alliance with a new team, with a new collegial leadership, plus new agenda for the, especially the new voters. 1 million new voters are going to vote in this election. So we think that the non-aligned vote base would be around 4 million, right? So all these democratic forces should join hand to defeat this family bandism again, and make way for the prosperous Sri Lanka again with a new agenda, with a new restructured political alliance, plus new collegial leadership to the country. What are the qualities? This is, I think, this is not a single individual's, it's not based on single individual's performance, but this particular thing, that is the presidential system in this country, is still the most important position there in our country's governance. So he must be pragmatic, he must be, allow this country to perform based on meritocracy, and govern this country in an honest manner and a disciplined manner, and give kind of an example to others and lead others how to do all these things: the meritocracy, the pragmatism, and the honesty. Plus, he should identify new environmental problems, and according to which he must postulate or formulate his policies based on the sustainable development goals. And also, we need kind of a new economic initiative based on the knowledge-based economy, and the strategy would be an innovation-driven strategy. So all these policy things, plus a new group, new collegial leadership, rather than based in various individuals and the various cronies and the family members, all these things. We need to have a proper team who can deliver, who can perform, who can be evaluated based on the meritocracy principles. These are the qualities we need, and so we hope that we will be able to do that. Thank you.
නෑ ඒක අපි දැන් ප්‍රකාශ කරන්නේ නෑ. අපි ඉල්ලා හිටිනවා මේ තමයි මොහොත, මේ පොහොත පැහැර හරින්න එපා. මේ මොහොත පැහැර හරින්න නැතුව වහාම දැන් සන්ධානයක් හදන්න තිබිච්ච බාධා සියල්ලම ඉවරයි. එකඟතාවය නැති කරගෙන තියෙනවා. වහාම මේ ක්‍රියාදාමය ඇති කරගන්න සන්ධානයත් අපේක්ෂකයාත් එකම දිනයක පිහිටවල ප්‍රකාශයට පත් කරා. මේ සන්ධානයේ පිළිපීමේදී දැන් ප්‍රේමදාස මහත්තයා තමයි මේ අනිත්‍ය අපේක්ෂකත්වය දෙන්න කියලා බොහෝ ඉස්සර ජාති පක්ෂයේ ඉන්නමදී එතුමත් මේ සන්ධානයේ හැදීමට දැන් ඔබතුමාලා එක්ක මේ සාකච්ඡාවේ එකතුනා මේ සියලුම කාරණාවලට. සන්ධානයේ පිළිබඳ කාරණාවලදී සන්ධානයේ ව්‍යවස්ථාව පිළිබඳ කාරණාවලදී ඒ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ හෝ ඒ මහත්මයාගේ කණ්ඩායමේ කියන ඒ සියලු දෙනාගේම එකඟතාවය ලැබිලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඒ සාකච්ඡාවට ඒ සියලුම දෙනා සහභාගී වුණාද? එතුමාගේ පාර්ශවයේ වැදගත් පිරිස් ඒකට සහභාගී වුණා. තුමාගේ ප්‍රශ්නයක් නැහැ. කර්නේ මේක දැන් ප්‍රකාශිත පත්කිරීම අපි දැක්කම බෝඩ් ෆේස්බුක් කණියේදී ලබන 6 වෙනිදා සිද්ධ වෙනවා කියලා. මේක තාම මේ වෙන දිනයක් අපිට නම් වාර්තා වෙලා නැහැ. නමුත් එය වහාම කළ යුතුයි. බෝඩ් ෆේස්බුක් පිටියේ වේවා පදනම් ආයතනයේ වේවා වෙන ඕන තැනක වහාම මේ සිදු කළ යුතුයි. පමාවකින් තොරව නොපමාව සිදු කළ යුතුයි. නෑ මෙහෙමයි ඒක ගැන මේකයි මතය. මේ ජනාධිපති ධූරය සතුව තිබූ අත්නෝමතික බලතල විශාල ප්‍රමාණයක් 3/2 බලයට පාර්ලිමේන්තුවේ කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කළා 19 සංශෝධන. ඔබට යනවා නම් ජනමත විචාරණයකට යන්න. ඒ නිසා 3/2 බලයට කරන්න පුළුවන් හැම බලතල කප්පාදුවක්ම කළා. ජනාධිපති ධූරය අධිකරණයට වග තියෙන ජනාධිපති ධූරය පාර්ලිමේන්තුවට වග තියෙන ජනාධිපති ධූරය තවදුරටත් ජනතාවට වග කියන ධූරයක් බවට පත් කළා. හැබැයි මේ ධූරය මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ මේ ධූරය ඔය සමහර විශ්ලේෂකයෝ කියන විදිහට 77 කලින් තිබිච්ච නාමික ජනාධිපති ධූරය නෙවෙයි විලියංගකොල්ල මහත්තයාම හිටපු. තාමත් මේ ජනාධිපති රාජ්‍යයේ නායක, තාමත් මේ ජනාධිපති විධායකයේ නායක, තාමත් මේ ජනාධිපති ආණ්ඩුවේ නායක, ඒ කියන්නේ කැබිනට් මණ්ඩලයේ නායක, තාමත් මේ ජනාධිපති සේනාධිනායක. ඒ වගේම මේ ජනාධිපතිට තාමත් අමාත්‍යාංශ 30 වුණාට අමාත්‍යාංශ වලට ලේකම්වරුපත් කරන්න පුළුවන්. නොයෙක් කොමිෂන් සභාවලට අවශ්‍ය නාම යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සාල බලතල ප්‍රමාණය තුන අතර ප්‍රශ්නේ පැන නගින්නේ ජනාධිපති එක පක්ෂකින් හා පාර්ලිමේන්තුව ඇතුළු අගමැතිතුමා වෙන පක්ෂකින් පත් වුණා. නමුත් මේ මැතිවරණයේදී ඒක වෙන්නේ නැහැ. මොකද මේ මැතිවරණේ ජය ගන්නා යම් කිසි බලකඳවුරක් ඉන්නවා නම් ලබන මාර්තු මාසයේ පවත්වන ජනාධිපති මේ මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු බලයත් ඒට හිමි වෙනවා. මේ දැන් ලකුණ සඳහනේ. එතකොට ව්‍යවස්ථාව ලේකම් මේ සියලු දේ තීරණය කළා ඉවරයි කියලා කිව්වා ඔබතුමා. අපේක්ෂකයා තීරණය කළා ඉවරද? නෑ, අපේක්ෂකයා තීරණය කළා ඉවර නෑ. ඒක තමයි මම මේ කිව්වේ. සඳහනේ ව්‍යවස්ථාව පිළිබඳ එකඟතාව ඇති කරගෙන තියෙනවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. සියලු පාර්ශ්ව එකඟයි. ඉතින් දැන් තියෙන්නේ අපේක්ෂකයා පිළිබඳ එකඟතාවය ඇති කරගෙන ඒ ප්‍රකාශයට පත් කරන්න. ඉතින් ඒක මේ අභ්‍යන්තර ප්‍රශ්න වලින් එහා මෙහා ඇදගෙන ගිහිල්ලා ඒක දේශපාලන පාපන්දු ක්‍රීඩාවක් කරගත යුතු නැහැ. වහාම ජනතාවට අවශ්‍යයි එය. ඒ වගේම අවශ්‍යයි අර මං කලින් කිව්වා වගේ නිකම්ම නිකං අපිට අපේක්ෂකව ඉදිරිපත් කරන්න බෑ. මේ අවුරුදු 5ක් අපි රට කළා. අපේ හොඳ නරක සියල්ලම ජනතාව දන්නවා. ඒ වගේම අනික් පාර්ශවයෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයා පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් නැහැ. පරණ පවුල, පරණ කණ්ඩායම, පරණ උපාය මාර්ගය, එතන මුකුත් අලුත් දෙයක් නැහැ. තිබුණටත් වඩා පහතට වැටෙනවා මිසක් මේ පාර. එම නිසා අපිට අවශ්‍යයි දැන් අපේ මේ කරපු කෙරුවාවත් සංසන්දනය කරලා අලුත් සන්ධානයක්, වඩා ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයක්, ඒ වගේම අලුත් ප්‍රතිපත්ති මාලාවක්, අලුත් නායකත්ව මණ්ඩලයක් රට කරන්න. අලුත් බලාපොරොත්තුවක් ඒකෙන් අපේ ඡන්දදායකයාට ජනතාවට රටට ලැබෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් කියන ඔවුන්ගේම
පක්ෂයේ කෙනෙක් තමයි අපේක්ෂක විය යුත්තේ කියලා. සංධානයත් ඒ තීරණයම දින්නේ. ප්‍රශ්නයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පක්ෂය හැටියට ඒගොල්ලෝ වහාම රැස් වෙලා, ඒගොල්ලන්ගේ කණ්ඩායමයි කුත්‍යාධිකාරී මණ්ඩලයයි රැස් වෙලා නායකත්ව මණ්ඩලයට මේ සංධානයේ ඒගොල්ලන්ගේ යෝජනාව එවුවම අපි ඒ පිළිබඳව සලකා බලලා කටයුතු කරන ඒක නම් කිරීමට ඒගොල්ලන්ට අයිතිය තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක අපිට. ඒ කියන්නේ පෙරමුණේ ඉන්න සියලුම දෙනා මේ ඒ මතයට එකගයි. ඒ මතයට එකගයි ප්‍රශ්නයක් නැහැ ඒක. ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ සමහර දේශපාලන කොටස්වල ආවයක් තියෙන ඔබතුමා ගැන. ඉගෙන ගන්න අදහස්. මෙහෙමනේ ඔය හුඟාක් දෙනෙක් ඉතින් මේ එක්සත් ජාතික පක්ෂය ගැන මම කතා කරන්න කැමති නැහැ. නමුත් ඉතින් ඒකේ නායකතුමාට බයින කට්ටිය. නියෝජ්‍ය නායකතුමාට බනින. අන්‍යෝන්‍ය වශයෙන් දිස්ත්‍රික්කේ ගියාම බනින. ඇමතිවරුට බනිනවා. ඉතින් ඒ පක්ෂයේ විනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි විනයගරුක පිරිසක් අපි ඒවට මේ උත්තර බඳින්න යන්නේ නැහැ. එකක් මතක තියාගන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ආසන 46ක් තිබිච්ච පක්ෂය ආසන 78ක් තියෙන පක්ෂයක් බවට පත් උනේ අපේ නිර්භයව රාජපක්ෂලගේ ගල්ලෙන බිඳපු නිසායි. ඒක මේ රටේ එක්සත් ජාතික පක්ෂිකයෝ විතරක් නෙවෙයි රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන රාජපක්ෂවරුන්ගේ ඒ පිරිහිච්ච වැඩවසම් පවුල පිටිපස නොයන සෑම දෙනාම පිළිගන්න සත්‍යයි. Yes, yes. We have been discussing all these things during the last 1.5 years. No, that he is very much in favor of new alliance, adopting serious democratic norms. And also this morning I appealed to him to expedite to form this alliance and nominate the candidate so that we can decide on these matters and formally declare our alliance and our candidate for the next presidential election. ගල්ලෙනක් දැන් බිඳින්න දෙයක් නැහැ. රාජපක්ෂ මහත්තුරු නැවතත් ඉතින් උතුමන්ලා ඒගොල්ලෝ හරියයි කියන හිතන දෙයට අනුකූලව පවුරක් හදාගෙන ඉන්නවා. ඔය වටා පිටා ඉන්න කෙන කවුරු දෙනා මොනවා කීවත් මතකනේ මේ පහුගිය දින 52 ආණ්ඩුව පිහිටෙව්වා. ආඩද බලගතු ඇමතිගන් ටික ගියේ පටේ ඉන්න අය මොනවා ප්‍රකාශ කළත් ආර්ථික විග්‍රහ කළත් ඔය රටේ ආර්ථිකයේ විග්‍රහ කළත් බලන් දිනවා ගරු මහින්ද රාජපක්ෂතුමා ආරක්ෂක ඇමතිතුමා එහෙමයි ආර්ථික ඇමතිතුමා එහෙමයි විදේශ ඇමති එහෙමයි ගිය කාලය තුල රාජ්‍ය ආදායමෙන් 2010 ඉඳන් 2014ට 97% පාලනය කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමයි බැසිල් රාජපක්ෂ මැතිතුමයි චමල් රාජපක්ෂ මැතිතුමයි ඉදිරි කාලෙදී ඕක 94 නෙවෙයි ඕක 100 වෙනවා මිසක් ඊට අඩු වෙන්නේ නැත. ඒ නිසා අපි එතුමන්ලාගේ පෞද්ගලිකව අපේ තරහක් නැහැ. එතුමන්ලාට රටේ දේශපාලන මේ වශයෙන් එතුමන්ලා අනුගමනය කරන පිරිසකුත් ඉන්නවා. නමුත් අපි නම් ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට යාවෙන්නේ නැහැ. එකඟ වෙන්නේ නැහැ. ඔබතුමා වහාම මේ ප්‍රකාශයට පත් කරන්න දින ප්‍රමාණයක් තියනවද නැහැ අපි එහෙම දින දාතන් දෙන්නේ නමුත් වහාම ප්‍රකාශයට පත් කරන්න ඕනේ අපි ඒක නමුත් අපි කියන්නේ තුමන්ලාට මේ රටේ ජනතාව හරිම නොවිසලිමත්ව නොසන්සුන්ව සිටිනවා මේ ප්‍රජාතාන්ත්‍රික කඳවුරේ හිටපු ජනතාව තාම අපේක්ෂා භංගත්වයට දිනෙන් දින පත් වෙමින් ඒ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන අපේක්ෂා ඉටු කිරීම තමයි දේශපාලකයාගේ පළවෙනි වගකීම තම තමන්ගේ පෞද්ගලික ගැටලු ප්‍රශ්න මොනවා තිබ්බත් ඒ කනස්සල්ලෙන් පසු වෙන අපේක්ෂා භංගත්වයෙන් පසු වෙන දිනපතාම අසහනයට පත්වන ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරන ඒ ඉටු කිරීම සඳහා නිර්භය දේශපාලන කැපකිරීම කරන්න අපි කැපකිරීම කළා තියෙනවා. ඒ නිසා කැපකිරීම කළා ඉදිරිපත් වෙනවා. හරි නේද? හොඳයි. තේපෙන් සංග්‍රහයක් තියෙනවා.